ඔබ කැමති සේවය කරන්නටද සේවය ලබන්නටද ජේසුස් පිටයි ඔබ සිරු දෙනාට අද සාමාන්‍ය සමයේ 29 වන ඉරිදා දිනේ අද දේව වචන තුල අපට මතක් කරනවා ස්වාමින් වහන්සේ මේ ලෝකයට ආවේ සේවය කරන්නට මිසක් සේවය ලබන්නට නොවේ කියලා මගේ අම්මේ තාත්තේ දුවේ පුතේ අද දේව වචනේ ආරම්භයේදීම ජාකොබ් සහ ජුවාම් කියන සොහොයුරන් දෙදෙනා ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා. උන්ගේ ඉල්ලීම තමයි උන්වහන්සේගේ තේජස්වී දවසේදී උන්වහන්සේගේ දකුණු පස සහ වම් පස හිඳ ගැනීමට ඔවුන්ට අවස්ථාව ලබා දෙන්නට කියලා. නමුත් ස්වාමීන් වහන්සේ හරි පැහැදිලිව කියනවා උන්වහන්සේගේ දකුණු පස හෝ වම් පස හිඳ ගැනීමට අවසර දීම අවස්ථාව දීම උන්වහන්සේ රයිති කාරණාවක් නෙමේ ඒක දේවතාත්තට අයිති වැඩ කටයුත්තක් කියලා මගේ අම්මේ තාත්තේ දුවේ පුතේ අපි සුළු මොහොතකට මේ ජුවාම් සහ ජාකොබ් කියන සහෝදරයන් දෙදෙනාගේ වචනවලට අපේ අවධානය යොමු කරමු ඔවුන් දෙදෙනා ස්වාමීන් වහන්සේට කියනවා ස්වාමිනේ අපි කැමති දේ ඔබ වහන්සේ ඉෂ්ට කරලා දෙනවා නම් අපි කැමති අපි සන්තෝසයි කියලා අපේ ජීවිත තුලත් නිරන්තරයෙන්ම අපිට අවශ්‍ය වෙන්නේ අපේ ආස කරන දේවල් උන්වහන්සේ ලවා ඉෂ්ට කරගන්නට නමුත් අපි මේ කාරණාවම වෙනත් කෝණයකින් බැලුවොත් උන්වහන්සේ කැමති දේවල් අපේ ජීවිත තුල ඉෂ්ට කරන්නට අපි කැමතිද අපේ කැමැත්ත ජේසුස් ස්වාමීන් වහන්සේ ලවා කරව ගන්නට අපි උත්සාහ දරනවා වගේම උන්වහන්සේගේ කැමැත්ත අපේ ජීවිත තුල කරන්නට අපි කැමතිද ඇත්තටම ස්වාමීන් වහන්සේගේ කැමැත්ත මොකක්ද උන්වහන්සේගේ කැමැත්ත තමයි සේවය කිරීම උන්වහන්සේ හරි පැහැදිලිවම සඳහන් කරනවා උන්වහන්සේ මේ ලෝකෙට ආවේ සේවය ලබන්නට නොවේ සේවය කරන්නට උන්වහන්සේ අපිනුත් බලාපොරොත්තු වෙනවා උන්වහන්සේ වගේම අපිත් සේවය කරાવી කියලා අපි ජීවත් වෙන තැන අපි ජීවත් වෙන පවුල තුල අපි වැඩ කරන තැන මේ හැම තැනකම උන්වහන්සේව අනිත් අයට හඳුන්වා දෙන්නට උන්වහන්සේව ජීවමාන කරන්නට උන්වහන්සේ අපට ආරාධනා කරනවා නමුත් අවාසනාවකට අපි සේවය කරනවා වෙනුවට සේවය ලබන්නටයි උත්සාහ කරන්නේ අනිත් අයගේ ගරු බුහුමන් ලබන්නටයි අපි උත්සාහ දරන්නේ අද ගොඩක් දෙනා ඉහළ තනතුරු වලට යන්නට උත්සාහ කරනවා ඒක හොඳ දෙයක් නමුත් ඉහළ තනතුරු වලට යන බහුතරයක් දෙනා සේවයේ කිරීමේ අරමුණට වඩා සේවය ලැබීමේ ආසාවෙන් තමන්ගේ පටු පරමාර්ථයන් ඉෂ්ට කර ගැනීමේ උමනාවෙන් තමන් පමණක් දෙවුණුවීමේ ආසාවෙන් තමයි ඉහළ තනතුරු වලට යන්නට උත්සාහ කරන්නේ ජනතා සේවයට කැප වෙනවා කියලා පොරොන්දු වෙලා ජනතාවගේ මනාපයෙන්ම තනතුරු වලට පත් වෙන අයගෙන් කීයෙන් කී දෙනාද තමන්ගේ පොරොන්දු ඉෂ්ට කරන්නේ ධනේ බලය තනතුරු ලැබෙද්දී ඒ වලේ නිහලට යන්නට අවස්ථාව ලැබෙද්දී ජනතාවට සේවය කරන එක කෙසේ වෙතත් තමන්ගේ ධනේ බලය තව තවත් වැඩි වර්ධනය කරගන්නට තමන්ගේ පටු පරමාර්ථය නිශ්චය කරගන්නට තමන් සේවය කරන්නට ආපු ජනතාවගෙන්ම තමන්ට සේවය ලබා ගන්නට මේ හිත්පිත් නැති කුරිරු පාලකයෝ කොයිතරම් උත්සාහ කරනවද නමුත් ස්වාමින් වහන්සේ කොයිතරම් බලවත් වුණත් උන්වහන්සේ කවදාකවත් තමන්ගේ බලය ජනතාවගේ සුභ සිද්ධියට යෙදෙව්වා මිසක් කිසිම කෙනෙක්ව රිදවන්නට කිසිම කෙනෙක්ට දනුවන් කරන්නට උන්වහන්සේ තමන්ගේ බලය පාවිච්චි කරේ නැහැ. උන්වහන්සේ නිරන්තරයෙන්ම තමන්ගේ ජීවිතයම කැප කෙරුවේ සේවය සඳහා. උන්වහන්සේ තමන්ගේ ගෝලයන්ට පවා ඉගැන්නුවේ සේවය ලබන්නට නොවේ සේවය කරන්නට. නමුත් අපිට කොහේ හරි වැරදිලා අපි සේවය කරනවා වෙනුවට සේවය ලබන්නටයි ආස කරන්නේ. ඒ නිසා අපේ මේ වැරදීම නිවැරදි කරගන්නට අපි උත්සාහ කරමු. සේවය ලබන බලාපොරොත්තුවක් නැතිව සේවය කරන්නට
ස්වාමින් වහන්සේ වගේ මුළු ජීවිතයෙන්ම මේ ලෝකෙට යහපතක් කරන්නට අවශ්‍ය ශක්තිය ඉල්ලලා අපි ආඥා කරමු ඒ සඳහා අපි උත්සාහ දරමු ඔබට ජෙස් පිටයි